හරි. අය බොහොම නමෝදම. අලුත් පාරක් කිව්වා දැන් නතු ගියා. මේවයි. දැන් මේ අද link එක කොහෙවත් WhatsApp group වල මම දාලා තිබුණේ නැහැ. WhatsApp එකේ නැතුව Telegram එකේ තිබ්බේ. අපි ඊයේ පන්තියට ආපු link එකම තමයි අදත් තියෙන දියේ. දැන් ඔයාලට හැමදාම අලුතෙන් link එක එව්වට හැමදාම පන්තියට එන්න තියෙන්නේ එකම link එකෙන්. ඒක නිසා පළක් ළමයි ඉබල්ලා තියලා link එක නැත්තේයි කියලා. අද කෙලින්ම දාලා තියෙන්නේ Telegram එකට විතරයි. ඊයරා ඉදලා Telegram එකේ දැම්ම Telegram එක කොච්චර පරිශීලනය කරනවාද කියලා බලන්න තමයි Telegram එකට දාලා දැම්මේ. කොහොමද දැන්ට 250 250කට ආසන්න ප්‍රමාණයක්. තව බොට් එකකින් තව ටිකක් වැඩි වෙනවා. එතකොට ඊ ප්‍රමාණයම එනවා. Telegram එක චුට්ටක් ළඟ තියාගන්න Telegram එකේ ඉදිරියට ගොඩක් එක එක අලුත් දේවල් වල link එහෙම දෙනවා. ඔයාලා දැකලා තියෙනවා Telegram වලින් පන්ති කරනවා. Telegram app එකේ ඒකෙනු පොඩ්ඩක් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි. අපේ අද ටාගට් එක තිබ්බේ 350. අද ටාගට් එක 250 නැතත් හෙට 400 ටාගට් එකක් තියෙන්නේ. එතකොට මම දැක්ක එක ළමෙක් හදලා තිබ්බා. අපේ බණ්ඩා 257ක ගෲප් එකක් හදලා තිබ්බා තනියෙන්. ඒ කියන්නේ ඔයාට හදන්න තිබ්බ ගෲප් වලින් බණ්ඩා ගහලා තිබ්බා කෙලින්ම 257 උතුරලා යන්න. හරි එහෙනම් අපි පටන් ගමු. අද අපිට තියෙන මාතෘකාව කුලක පාඩමේ කුලක අංකණය. මාතෘකාව ලියා ගන්න කුලක අංකණය. ඊයේ කුලක කතා කරා. ඒත් එක්කම අද තියෙන්නේ කුලක අංකණය. කුලක අංකණය. කැමරා ටික ඔන් කරගෙන ලස්සනට ලියන්න. අද පන්ති රෙකෝඩින් එක දෙනවා හැමෝටම. හේතුව අද එක දෙනෙක් නැති වුණා. ළමයි දෙන්නෙකුට එහෙම ඇඩ්මින් ලා තුන්දෙනෙක්ට බෑ දෙන්නෙක් වෙන්න. දෙන්නෙක් කමක් නැහැ. ඔයගොල්ලන්ගේ යාළුවෝ නම් ඉන්න තුන්දෙනා ඇඩ්මින් වෙන්න ඕනේ. ඒත් එක මඩ චූටි වැඩක් කරගන්න තියෙනවා. මම පන්ති වුණාට පස්සේ ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් පොඩ්ඩක් අල්ල ගන්නවා පොඩි වැඩකට. ආ බණ්ඩා ඕනේ මට පොඩ්ඩක් අද දවල් දෙකෙන් පස්සේ පොඩි වැඩක් කරගන්න තියෙනවා. බණ්ඩට යාළුවෝ ගොඩක් ඉන්නවන්නේ. හරි නෑ නෑ ගෑල් ළමයි ටිකුත් ඕනේ. ඔල්ලු ටිකුත් ඕනේ. වැඩිපුර යාළුවෝ ඉන්න සෙට් එකක් හිටියොත් හොඳයි. මේ වගේ දැන් කොහොමද මට දෙකෙන් පස්සේ මැසේජ් එකක් දාන්න හැමෝම. නැත්තම් දැන් Telegram දැම්මත් අවුලක් නෑ පන්ති වුණාට පස්සේ. පොඩි වැඩක් තියෙනවා කරන්න මම ඒක ඔයගොල්ලන්ට කියන්න මට මැසේජ් එකක් දාන්නකො. මෙහෙමයි. දැන් මම ගත්තොත් එහෙම කුලකයා පිරිමි ළමයි කියලා. මං ගන්නවා පිරිමි ළමයි කියලා කුලකයා. පිරිමි ළමයි. එතකොට මේ පිරිමි ළමයි යටතට මාතෘකාව තමයි කුලක අංකණය. අපි ඊයේ කතා කරා කුලක පාඩම හැඳින්නුවා. අද කතා කරන්න යන්නේ කුලක අංකණය. ඒ කියන්නේ 19යි එක අභ්‍යාසය වෙනකන් අද සාකච්ඡා කරනවා. හෙට කතා කරන්න යන්නේ කුලකයක අවයව ගණන. අද කතා කරන්නේ කුලක අංකණය. දැන් ළමයි මං එහෙම ගන්නවා. මෙතන මං ගන්නවා පිරිමි ළමයි කියන කුලකේට අවයව ටික ලියනවා. දැන් මේ තියෙන විස්තර කිරීමක් විදිහට නැත්තම් පොදු ලක්ෂණයක් විදිහට මෙන්න කුලකයක් තියෙනවා පිරිමි ළමයි. මං දැන් මේකේ අවයව විදිහට ලියනවා. ආ මට ඉන්නවා ඉදුවර අභිෂේක් ගොඩ. හරි හරි. ඉදුවර බණ්ඩා ඉදුවර අභිෂේකු යෝනිකේ. දැන් මම මෙයාගේ අවයව ලියනවා. මට ලියන්න පුළුවන් මෙතන බණ්ඩා. හරි. මට කියන්නේ බණ්ඩා කියන්නේ පිරිමි ළමයිගේ අවයවයක්ද? ඔව් නම් මෙහෙම කරන්න. බණ්ඩා කියන්නේ පිරිමි ළමයෙක්ද? පිරිමි ළමයෙක් නම් මෙහෙම කරන්න. දැකින්ම දෙයක් නැහැ. ඉතින් නමෙන්ම තේරෙනවානේ බණ්ඩා කියලා කියන්නේ කොල්ලෙක්. එතකොට මෙයාව මේකට අයිති වෙනවද නැද්ද? අයිති වෙනවා. ඊට පස්සේ මම ගැහුවොත් මෙතනට දුල්මි කියලා මේකට අයිති වෙනවද? කටහඬන් කොල්ලෙක් වගේ තමයි. ඒ වුණාට කොල්ලෙක් නෙමෙයිනේ. එතකොට මෙයාව මේකට අයිති වෙන්නේ නැහැ. ඒකේ තේරුම දුල්මි පිරිමි ළමයි කියන කුලකයේ අවයවයක් නෙවෙයි. හැබැයි බණ්ඩා පිරිමි ළමයි කියන කුලකයේ අවයවයක්. එතකොට මම ගත්තොත් එහම මදුක පිරිමි ළමයි කියන කුලකයේ අවයවයක්ද නැද්ද? අවයවයක් නම් මෙහෙම කරා. අන්න හරි. මදුක කියලා කියන්නේ කොල්ලෙක්. ඒක නිසා මේකට එන්න ඕනේ.
ඊට පස්සේ මම ගත්තොත් තව ඉන්නවා මෙතන සිල්වා. සිල්වා කිව්වොත් ඒ මොන සිල්වාද දන්නේ නැහැ. මම දානවා හසිනි. හසිනි. පිරිමිලමයි කියන කුලකයේ අවයවයක්ද නැද්ද? අවයවයක් නම් මෙහෙමයි නැත්තම් මෙහෙමයි. අවයවයක් නම් මෙහෙමයි නැත්තම් මෙහෙමයි. උදේපාන්දර ගණන්පත් දෙවල එක්සයිස් කරනවා. පිරිමිලමයි කියන කුලකයේ හසිනි අවයවයක්ද නැද්ද? අවයවයක් නෙවෙයි. ඇයි ඒ? හසිනි යනු කොල්ලෙක්ද නැත කෙල්ලෙක්. දැන් අර අපි කොල්ලයි බල්ලයි අඳුර ගන්නත් තියෙනවා. එතකොට අර දැන් ළමයි මෙහෙම කතන්දරයකුත් තියෙනවා. බල්ලන්ටත් දානවා කොල්ලන් ඉනම්. කෙල්ලන් ගනමුත් දානවා. පෙලක් බල්ලන්ට මම දැකලා දාලා තියෙනවා රෝසි. බල්ලට කතා කරන්නේ රෝසි කියලා. මම අඳුරන පොඩි කෙල්ලෙකුත් ඉන්නවා. ඒකේ නම රෝසි. මට ඉතින් නිකන් ඒකේ නම කියද්දි මතක් වෙන්නේ මම මේ නිකන් බල්ලෙක්ට කතා කරනවා වගේ නේ කියලා. එහෙම සිද්ධි වෙලා තියෙනවා. නිකන් බලන්න පාර යනවා බල්ලට කියලා හොඳ කොල්ලෙක් කියලා. නැත්තම් හොඳ කෙල්ලෙක් කියලා. දැන් මෙහෙමයි. මම ලියන්න ඕනේ බණ්ඩා. මම මේ අංකනේ කියලා දෙන්නේ. බණ්ඩා කියන්නේ මේකේ අවයවයක් නේද? ආ එහෙනම් බණ්ඩා අවයවයක් වෙනවා. මෙන්න අවයවයක් වෙනවා කියන එකේ ලකුණ. අපි මේකට තමයි අංකණය කියන්නේ. බණ්ඩා අවයවයක් වෙනවා මොන කුලකයේද? මේ කුලකේ නම මොකද්ද? ඒ බණ්ඩා අවයවයක් වෙනවා ඒ කුලකයි. මේක කියවන්නේ බණ්ඩා අවයවයක් වෙනවා ඒ කුලකයි. ආ ඔන්න ඊයේ වගේම 300 ගම් පැන්න. ඊයේ ප්‍රමාණය එහෙම පිටින්ම අදත් ඉන්නවා. ඒ කියන්නේ ටෙලිග්‍රෑම් එක හොඳයි. Telegram group එකේ නැහැ. ඔයාලා මෙහෙම කරන්න. කවදා හරි දවසක ඔබට link එක පැමිණියේ නැත්නම් ඊට පෙර දිනයේ පැමිණි link එක භාවිත කර පන්තියට සහභාගී වන්න. No problem. ඊට පස්සේ දැන් මම දුන්නොත් මෙතනට ඌසා අවයවයක් වෙනවද ඒ කුලකයේ නැද්ද? ඌසා කියන්නේ කොල්ලෙක්ද ළමයි? මෙහෙමද? කොල්ලෙක් නම් මෙහෙමයි නැත්නම් මෙහෙමයි. ඌසා යනු මොකෙද්ද? ඌසා යන සත්ත්වයකි. එම නිසා ඌසා අවයවයක් වෙන්නේ නැත. කපනවා. ඒ කුලකයේ. ඌසා අවයවයක් නොවේ ඒ කුලකයේ. හරි. WhatsApp වලට අපි ළමයි ටික දාන්නද link ටික. බණ්ඩා අවයවයක් වේ ඒ කුලකයේ. බණ්ඩා කියන්නේ කොල්ලෙක්. කොල්ලා ඉතින් මේ කුලකයට අයිති වෙනවා. ඊට පස්සේ මම බලන්නම් තව ළමයෙක් ගන්න. මෙතන දුරට අපි ගොත් දෙන්නේ නැති. හරි. මම ගන්නවා මේ දිනුලි. දිනුලි අවයවයක් වෙනවද ඒ කුලකේ නැද්ද? දිනුලි කියලා කියන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද? දැන් කියන්න එපා. අනේ අපි දිනුලිය දැකලා නැහැ. දිනුලිය චුට්ටක් පෙන්නන්නේ. ඇයි නමෙන් හොයාගන්න බැයිද? දිනුලි කියන්නේ කොල්ලෙක් වගේ කෙල්ලෙක්. මට කියන්න දිනුලිය අවයවයක් වෙනවද? අවයවයක් වෙනවා නම් මෙහෙමයි නැත්නම් මෙහෙමයි. ඒකද දිනුලිය මොකුත් කරන්නේ. එන ලැජ්ජ බයට ඇදිච්ච කෙල්ලෙක් නේ. මෙයා අවයවයක් වෙන්නේ නැහැ. ඇයි ඒ? මෙයා කෙල්ලෙක්. එහෙනම් අපි මෙයාගේ අංගණය දානවා අවයවයක් නොවේ ඒ කුලකයේ. පැහැදිලි නේ? අවුලක් නැහැ නේ? හරි. ඊට පස්සේ අපි යනවා මේක. දැන් මම දානවා තව කුලකයක් B කුලකය. මම මෙතනට දෙනවා මන් දෙනවා 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 මෙහෙම අපි දෙන්නම් දෙදුන්නේ වර්ණ දෙදුන්නේ පාට කාට හරි ළමයට කියන්න පුළුවන් දෙදුන්නේ පාට ටික අත උස්සන්න පුළුවන් නම් මට මතක නෑ මතකද රන් දැබිලි කඩන කොල්ලෙක් නිල් ඉබ්බෙක් දකි රන් තැඹිලි කඩන කොල්ලෙක් නිල් ඉබ්බෙක් දකි. රන් කියන්නේ රතු. තැඹිලි කියන්නේ තැඹිලිමයි. කඩන කහ. කොල්ලෙක් කොළ. නිල් නිල්ම තමයි. දකි. රන් තැඹිලි කඩන කොල්ලෙක් නිල් ඉබ්බෙක. ඉබ්බා ඉබ්බා ඉබ්බා. ඉබ්බා මොකද? ඉන්ඩිගෝ. රන් තැඹිලි කඩන කොල්ලෙක්. රන් තැඹිලි කඩන කොල්ලෙක් නිල් ඉබ්බෙක් දකි. දකි කියන්නේ දම්. රන් තැඹිලි කඩන කොල්ලෙක් නිල් ඉබ්බෙක් දකි. ඔයිට අමතරව තව යෝ දන්නවද? මම දන්නේ ඔච්චරයි චෝටි කාලේ ඉඳලා. දන්නවනම් මේව කරා.
මට ඔළුව පද්දන්න බැ කොණ්ඩ විසිට කෙනා එක එක පැත්තක ඈ රද්දවිලි කඩන කොල්ලෙක් නිල්ලිද්දෙක් දැකි ඔය ටික තමයි තේ දුන්නේ පාට අර සින්දුවකුත් තියෙනවා මට මතක නැහැ මොකද්ද කියලා මම කියනවා නිල් මට කියන්නේ නිල් කියන එක අවයවයක් වෙනවද තේ දුන්නේ පාටවල ඔව්නම් මෙහෙමයි නැත්නම් මෙහෙමයි නිල් පාට අවයවයක් වෙනවද ආ එලකිරි 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 නියමයි එතකොට අපි ගන්නවා නිල් කියන එක අවයවයක් වෙනවා පී කුලක ඒ රන් දෙවිලි කඩන පොල්ලේ නිල් ඉබ්බෙන්ද කියලා ඔව් පාට හතයි ති ඊට පස්සේ මන් දැකලා තියෙනවා අර සින්දුවකුත් තියෙනවා ඔයාලා අහලා තියෙනවද අ මොකද්ද අර නරියෙක්ගේ සින්දුවක් කියන්නේ ළමයි මදදද දේදුන්නේ පාටට අවුවයි වැස්සයි නරියගේ මගුලයි කියලා කියන්නේ නරියක් කසාදයක් බැඳ ගන්නවා දේදුන්නා පායනකොට සිරාවට කියන්නේ ඉතින් බොරුනේ දැන් ඊට පස්සේ මට කියන්න අ සුදු සුදු කියන්නේ මේ දී කුලකේ අවයවයක්ද සුදු පාට තියනවද දේදුන්නේ රත්තැඹිලි ගලන කොල්ලෙක් නිල්ලිත් ඉඳකි සුදු කියන එකක් අහුවේ නැහැනි එහෙනම් මෙයා අවයවයක් වෙන්නේ නැහැ දී කුලකේ අපි මෙයාව කියන්නේ සුදු අවයවයක් නොවේ දී කුලකේ හරි අර ඔයාලා කියන සුදු නෙමෙයි සුදු අවයවයක් වෙන්නේ නැති කතන්දරයක් නෙමෙයි මේ කියන්නේ සුදු කියන පාට පී කුලකය අවයවයක් වෙන්නේ නැත හරි නැත්නම් කියයි සුදු අවයවයක් වෙන්නේ නැහැ කියලා සුදු නෙමෙයි සුදු ඊට පස්සේ මන්දනවා කහ කහ කියන්නේ පී කුලකය අවයවයක්ද නැද්ද රත් දැමිලි කඩන කොල්ලෙක් නී ඉබ්බෙක් දැකි රත් දැමිලි කඩන 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 කියන්නේ කහ එනම් මෙයා අවයවයක් වෙනවා බී කුලකයි පැහැදිලි ඊට පස්සේ අපි දා උදාහරණයක් දුක් එළවලු මම දෙනවා t සමානයි එළවලු රෙන්ඩ කුලකේ නම දැන් මම දෙනවා රබුටන් අවයවයක් වෙනවා c c කුලකේ මේක හරිද රබුටන් අවයවයක් වෙනවා එළවලු කුලකේ හරිද හරිනම් මෙහෙම කරන්න වරදිනම් මෙහෙම කරන්න ඒ ගිරි මාත පෙරව පෙරක් නම් ඔළුවෙන් එක්සයිස් කරනවා තද තද අහා බලමු සෙට් එක කෝ කරලා දාන්න බලන්න කැමරා ටික ඔන් කරගන්න මම මේ බල බල ඉන්නේ වෙනුර ආ හරි එලගිරි දුලාංජි දුලාංජි ෆොටෝ එකක් දාලා ඉන්නා වගේ ඉන්නවද ආ නෑ හෙල්ලෙනවා හෙල්ලෙනවා හිරුනි මොකද කියන්නේ අවයවයක් වෙනවද නැද්ද වෙනවා නම් මෙහෙමයි නැත්තම් මෙහෙමයි රබුටන් අවයවයක් වෙනවද සීකුලකේ සී කියලා කියන්නේ එළවලු රබුටන් කියන්නේ එළවලුවක්ද කොහොම බලන්න රබුටන් උයල කන ළමයි ඉන්නවද මෙතන රබුටාන් උයල කනවා රබුටාන් තෙල් දාලා කනවා රබුටාන් එතකොට බෙදලා කනවා රබුටාන් එක එක දේවල් කරලා කනවා එහෙම තියෙනවද නෑ නෑ එහෙම හදන පැති තියෙනවද දන්නේ අපේ පැත්තෙන් හදන්නේ නෑ රබුටන් කිරට එහෙම හදන්නේ නෑනේ මිරිසට එහෙම හදන්නේ නෑනේ රබුටන් රබුටන් එතකොට එළවලුවක් නෙමෙයි එහෙනම් මේක වැරදි මෙතනින් මෙහෙම කිරක් ගහන්න ඕනේ රබුටාන් අවයවයක් වෙන්නේ නැත්තෝ ඒ කුලකයි අර මේක තමයි අද දවසේ අපිට ඉගෙන ගන්න තියෙන පාඩම දවසේකට අපි මහා පතරණ්ඩ ජාතකය වගේ ගොඩක් කරන්නේ නැහැ එක අභ්‍යාසයයි දවසේකට කරන්නේ එතකොට අද දවසේ මට කරන්න තියෙන කුලක අංකනේ හෙට කරන්න තියෙන කුලකයක අවයව ගන්න ආ මතක තියාගන්න හෙට පන්ති තියෙන හතර නෙමෙයි හෙට ඔබට චුට්ටක් නිදාගත හැක උදේ 8ට හෙට තියෙන්නේ චුට්ටක් නිදාගෙන එන්න තියෙන්නේ WhatsApp එකෙන් දානවා අරකට මැසේජ් එකට ඒකේ ආ WhatsApp එකෙන් යාළුවන්ට යවලා දාන්නද ඒත් එක්කම දැන් Telegram group එක චුට්ටක් හැමදාම බලන්න නැත්තම් ඊයාපු link එකෙන් අද හෙටත් එන්න ප්‍රශ්නයක් නැහැ කොහොමද link එක share කරනවා අද චුට්ටක් බැලුවේ පොඩි experiment එකක් අපි හෙට තියෙන්නේ අටට දැන් හොඳ ළමයි ටික වගේ මෙන්න මේ පළවෙනි එක ලියාගමු කුලක අංකණය කියලා ප්‍රධාන මාතෘකාව ලියාගෙන ප්‍රධාන මාතෘකාව කුලක අංකණය
අංකනේ කියලා ලියාද මේක ලියාදෝ ඊට පස්සේ මේක කියවන විදිහ ලියන්න ඉස්සරහින් බණ්ඩා අවයවයක් වේ බණ්ඩාගේ අවයවයක් නෙමෙයි යැ බණ්ඩා අවයවයක් වෙනවා ඒ කුලකයි Telegram group එකේ link එක මම එවන්න බණ්ඩා අවයවයක් වේ ඒ කුලකයි මට කොහොමවත් අද පන්ති වුණා දහවස් දෙක විතර පහ වුණාට පස්සේ ඔයාලගේ ළමයි සෙට් එකක්ම අපේ පන්තිනේ ඔක්කොම හරි කමන්නේ මට මැසේජ් එකක් දාලා තියන්න Telegram හරි WhatsApp හරි චූටි වැඩක් බාර දෙන්න තියෙනවා ඔයගොල්ලන්ට ආ මගේ නම්බර් එක ඔයාලගේ group වල තියෙනවා ආ කොහොමත් අද දවසේ අපේ ටාගට් එක තමයි 11යි මදි ෂේ හෙට 400 ලොකු වැඩකෝ සන් ඉරිදට තියෙන පන්ති මේ සතියේ විභාගයක් තියෙනවා ඔයගලන්ට මම හෙට කියන්නම් කොහොමද විභාගෙට රෙජිස්ටර් වෙන්නේ කියලා ඉරිදා තියෙන පන්තිය දෙන ළමයි අවුලක් නැහැ ඉරිදා නැති ළමයිට හෙට මම කියන්නා රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා චූටි චූටි අවුල් ටිකක් වෙලා තියෙනවා ඊයද ඒක නිසා මම හරියට නම්බර් එක හෙට දෙන්නම් හෙටත් ඔයාලා කොහොමද වෙනවනේ දැන් ඔයගොල්ලෝ කෙලින්ම හැමදාම උදේ අපේ කරම් පන්තිය පිට යන්නේ නැහැ කියලා මම දන්නවා ලබන සතියේ 450 මොකද්ද දාන්න ඕනේ නිකන් ඔයාලගේ නම කියලා ලස්සන මැසේජ් එකක් දාන්න මට හවසට ඕනේ දැම්ම නෙමෙයි අද හවස දෙකට විතර මට දාලා තියන්න ඕනේ මැසේජ් එක ඒතොර මම චුට්ටක් ඔයාලව අල්ල ගන්න පොඩි වැඩකට ඒක පෞද්ගලිකයි රහසිගතයි නෑ එහෙම නෑ මම එවලට කිව්වාම ඕගොල්ලෝ එතකොට ඒක පබ්ලික් කරගන්න ඔව් 1000 වෙනකන් ඇදලා දාමු කොහොම හරි මේ මාස ඉවර වෙද්දි අපි මේක 1000ක් කරලා ගේම ගාමු. උදේම දාන්න එපා. උදේම දානවා නම් Telegram එකට දාන්න. ආ හරි වුණා මම අයින් වෙනවා. 9 වසරටත් මේ ලින්ක් එකම නෑ. 9ට මේ ලින්ක් එක නෙමෙයි. 9ට තියෙන ඊයේ 9ට ආපු ලින්ක් එකම තමයි. Zoom වල message share කරන්න ගෝ. message share කරන්න බෑ. messages මට එවන්න විතරයි පුළුවන්. personal message එකක් දාන්න. දැන් ඔයගොල්ලෝ group එකේ join වෙලා ඉන්නේ කොහමද? 350ක් ඉස්සරහා ගියාම රහසිගතයි වෙනවද? නෑ මං අර මං කිය මොකක් හරි වෙන message එකක් කියන්න තියෙන මට ඒකයි. 48යි 49යි. ඔන්න අද දවසේ target එක වෙන්න තව එකයි අඩු. Telegram group එකේ මම ඔයගොල්ලන්ට link එක දෙන්න. ආ හරි සරි දාන්න දා. ඊට පස්සේ අපි දැන් යන් ඊළඟ ගානට. මේක කියවන්නේ කොහමද? පූසා අවයවයක් නොවේ ඒ කුලකයේ ලියන විදිහ. දැන් මේක note එකකට ඕනේ. පූසා අවයවයක් නොවේ ඒ කුලකයේ දිනුලි අවයවයක් නොවේ ඒ කුලකයේ. ආ ඔන්න අද දවසේ target එක හරි. 250. Telegram එකකින් විතරක් තමයි මේ ගේම ගැහුවේ. ඊට පස්සේ හෙට දවසේ 400. ජය වේවා. එහෙනම් අපි හෙට 400ක් එකම් වෙමු. ලියා ගන්න මේ ටික කියවන විදිය. හරි. ඌසා අවයවයක් නොවේ ඒ කුලතයේ. දිනුලියා අවයවයක් නොවේ ඒ කුලතයේ. අපි යනවා ඊට පස්සේ මේකට. එන්න 19 එක අභ්‍යාසයට. ගන්න ඉක්මනට 19 එක අභ්‍යාසය. WhatsApp ෂෙයා කරා නියමයි 19යි එක අභ්‍යාසය ඉක්මනට 9 වසරේ ගෲප් ඒවට එන්න ඕනේ ඔයාලට
19 එක අභ්‍යාසයේ තියෙනවා පහත සඳහන් එක එකක් කියවන ආකාරය ලියා දක්වන්න. ආපෝ පට්ට ලීසීනි. මේ බලන්න පළවෙනි එක. මේක බැරි නම් කෙලින්ම වල කපාගෙන වලලේ වැළලෙන්න ඕනි. මෙන්න බලන්න මේ පළවෙනි එක. ත්‍රිකෝණය කියලා තියෙනවා. ඔයාලා දැන් මේ ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. 19යි එක අභ්‍යාසයේ කියලා ලිව්වා. 19යි එක අභ්‍යාසයේ කියලා ලිව්වා. ඊට පස්සේ ඒකේ රෝම ඉලක්කම් එක. මෙයාව කියවන්නේ කොහොමද? මම නිකන් බෝඩ් එකේ ගාන එකපාරක් ලියන්නම්කෝ. ත්‍රිකෝණය මෙහෙම දාලා තියෙනවා. වරහන් ඇතුලේ බහුවස්ත්‍ර. මම කොහොමද මෙයාව ලියන්නේ? මට මේක කියවන්න පුළුවන්. ත්‍රිකෝණය අවයවයක් වේ මොන කුලකේද? බහුවස්ත්‍ර කුලකයේ. මේක කියවන්නේ ත්‍රිකෝණය අවයවයක් වේ බහුවස්ත්‍ර කුලකයේ. අපිට තියෙන්නේ කියවන විදිය ලියන්නනේ. ඒක නිසා ලස්සනට අපි ලියනවා ත්‍රිකෝණය අවයවයක් වේ ඒ කුලකයේ. දැන් රෝම ඉලක්කම් දෙකක් ලිය. ඉවර නම් අත උස්සන්න. ත්‍රිකෝණය අවයවයක් වේ බහුවස්ත්‍ර කුලකයේ. දැන් මේකට ඉංග්‍රීසි අකුරක් දීලා නැහැ. ඒක නිසා අපිට ලියන්න වෙනවා බහුවස්ත්‍ර කියලා. බහුවස්ත්‍ර කුලකයේ. අද නම් අන්න හෙට්ටි ගොඩ හෙට්ටි විදිහට වෙවිලා තියෙනවා. ඊයා නේද නම මාරු කරගෙන. ලියලා දාන්න. 19 එක අභ්‍යාසයේ පිටුව 43. ඉස්කෝලේ අච්චු පොතේ පිටුව 43. මේක හරියට ඉස්කෝලේ උගන්වනවා හා සමානයි. හේතුව ඉස්කෝලේ කරන්නේ අච්චු පොත. ඒක නිසා මා මේ දවස් ටිකේ ඔයගලන්ට පන්ති ඉස්කෝලේ පටන් ගන්නකම් දිගටම කරන්නේ අච්චු පොත. මේමයි බණ්ඩාර. දැන් බණ්ඩාගේ වැඩේ හෙට බලමු අපි. හෙට 450 වගේ පෑන්නොත් බණ්ඩා ගොඩ 257 ගෲප් එකක් හැදුවොත් එහෙම 8 වසරේ ළමයි විතරක් දාලා පන්තියෙන් තීරණය කළා තියෙනවා. ඒ හදන සෑම ළමයෙකුටම එම මාස පන්ති ගාස්තුව රහිතව පන්තියට යෑමේ අවස්ථාව ලබා දෙන්න. ගෲප් එක 257ක් වුණොත්. දැන් අපේ බණ්ඩට 257 හරි. එතකොට බණ්ඩාට මේ මාසේ නොමිලේ ෆ්‍රී කාඩ් එකක් සහිතව සියලුම පන්ති වලට සහභාගී වීමේ හැකියාව ලැබෙනවා. මම දැම්ම නම් 400යි. ඉස්කෝලේට වඩා හොඳට කියලා දෙනවා එලිගිරි. ඊට පස්සේ දෙවනි එක. ඉංග්‍රීසි හොඩියේ සොර. සොර මතකද? අ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඒ ඒ ඕ ඕ. ඒක නෙමෙයි. ඒ සිංහල හොඩියේ සොර. සිංහල හොඩියේ සොර 18ක් තියෙනවා. ඉංග්‍රීසි හොඩියේ තියෙන සොර පහයි. මොනවද ඉංග්‍රීසි හොඩියේ තියෙන සොර පහ? චැට් එක හොස් කරන්න හොස්ටෙලෙට. ඉංග්‍රීසි හොඩියේ A-I-O-U මොකද්ද? A කියලා ගෙදරදී සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ අම්මා තාත්තලා කතා කරනවනේ A මෙහෙ එනවා කියලා. ඒ කතා කරන්නේ වවල් එකක්. අම්මට මේ කතා කරන්නේ ස්වරයක්. ආදරණීය වචනයක් තමයි A කියන්නේ. ස්වරාකුරු කියලා කියන්නේ ලස්සන අකුරුනේ. A-I-O-U I-O-I-O-I-O-U ඕක තමයි ස්වර ටික. A-E-I-O-U A-I-O-U, A-E-I-O-U. වැඩික ස්වර. එතකොට M අකුර කියන්නේ ස්වරයක්ද? M, M, M ස්වරයක් නෙමෙයි. එහෙනම් අපි ලියනවා M, M, ඉංග්‍රීස M අවයවයක් නොවේ. අවයවයක් නොවේ. ඉංග්‍රීසි හොඩියේ ස්වරවල. ඉංග්‍රීසි හොඩියේ ස්වර වල M කියන අකුර අවයවයක් වෙන්නේ නැහැලු ස්වර වල. ස්වර කියලා කියන්නේ A E I O U. ඊට පස්සේ ඔයාලගේ පන්ති වෙන වෙලාවකට දාන්න බෑ. සඳු අඟහරුවාදායි බදාදායි උදේ 7ට බ්‍රහස්පතින්දායි සිකුරාදායි උදේ 8ට. දැන්ද පිටුව හන් පිටුව 43. ඊළඟට 8 අවයවයක් වේ ඉරට්ටේ සංඛ්‍යාවල.
හරිනම් හරියට දාගන්න. ඒත් එකම chat එකේ දාන්න ඔයාලා උත්තර ලිව්වන. අට අවයවයක් වේ ඉරට්ටේ සංඛ්‍යාවල. අට අවයවයක් වේ ඉරට්ටේ සංඛ්‍යාවල. මේ දෙවෙනි පොත කුලක පාඩම. හරි. ඊට පස්සේ carrot. Carrot කියන්නේ පළතුරක්ද නැද්ද? සමහරක් වෙලාවට පළතුරක් විදිහට ගන්න පුළුවන්. කාව කන්නේ carrot. අපිට carrot එක ඉඳලා කන්න පුළුවන් පළතුරක් විදිහට ඒ වුණාට සාමාන්‍ය සම්මතයක් විදිහට ගන්න carrot කියනු එළවලුකි. එහෙනම් මෙතන carrot අවයවයක් නොවේ පළතුරු වර්ගවල. Carrot අවයවයක් නොවේ පළතුරු වර්ගවල. අත උස්සන්න බලන්න මේ සියල්ලම හරි ළමයි ටික. අපි මේ කරපු ඔක්කොම හතරම හරිනම් මෙහෙම කළා දැන් අත උස්සනවා කියලා කියන්නේ මෙහෙමයි දැන් අපි. එන ගැම්මේ ඉන්න ඕනේ. මෙහෙම ටටා කියන්න එපා ඉතින්. මෙහෙම ඕනේ. ඔක්කොම හරිනම් කැලිම මෙහෙම ගැම්මත් එක පෙන්වන්න බලමු සෙට් එකේ ඉන්නවා. ගියන් කැමරා ඔන් කරගන්න. Rice hand ආ එලකිරි 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 දිනුල එකක් වැරදීනේ. දිනෙත් මේ ඉන්නවා නංගිත් එක්ක. නංගි කට අරගෙන බලන් ඉන්නවා. හොඳයි හොඳයි. ආහරේ අරේ අරේ එලකිරි නියමයි. මම ඔක්කොටම ගියේ නැහැ ටීකට විතරයි ගියේ. ඊට පස්සේ දෙක දෙවෙනි එකත් කරව ප්‍රශ්න ලියන්නේ නැහැ. පහත දැක්වෙන ප්‍රකාශන අභ්‍යාස පොතේ පිටපත් කරගෙන එක් එක් හිස්තැනට අදාළව අවයවයක් හෝ අවයවයක් නොවේ හෝ අතුරින් සුදුසු සංකේතය දාන්නලු. හරි පටාංග විග්‍රහයට ප්‍රශ්නම උත්ලියන්නේ නැහැ උත්තර විතරයි. 19යි එක අභ්‍යාසයේ ලොකු දෙක. 19යි එක අභ්‍යාසයේ ලොකු දෙක. මම මේ හිටන්ට යන්න ඉන්නේ ඩ්‍රීම් ස්ටාර් පැත්තේ ගිහිල්ලේ. මට වෝට් එකක් දෙන්න ඕනේ ඈ. හැබැයි කෑ කෑ තමයි සිතු කියන්නේ. බුද්ධින් මොකද්ද මේ දාලා තියෙන්නේ? මරු මරු. ඔලෙම කියනවා 11 ත්‍රිස්තනක් ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. මට කියන්න ඔන්න ලෑස්තිලා ඉන්න. අහිංසා කියනවා මටත් සින්දු කියන්න පුළුවන් කියලා. එලකිරි එලකිරි චාන්ස් එකක් දෙන්න සින්දු කියන්න. සම්මන්ත්‍රණයේ දවසක එක වෙලාවක ඕගොල්ලෝ ලෑස්ති කරලා තියාගන්න කැරපියේ ඒකයි සින්දු ඔපොයි. මම කියන්න චාන්ස් එක දෙන්න. මේ මෙහෙමයි. 11 ප්‍රථමක සංඛ්‍යාව වෙනවද නැද්ද? ඔබ මොකද සිතන්නේ? මිලියනේ ප්‍රශ්නය. මිලියනක් දෙනවා දුවා තාම්මෝ ඒක බාර පටන් දාලා බැලුව කැමරාව දිහා. නේ? 11 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්ද නැද්ද? 11 කියලා කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. එහෙනම් අවයවයක් වෙනවා. ප්‍රථමකයි කියලා කියන්නේ සාධක දෙකයි තියෙන්නේ. උදාහරණයක් විදිහට මට 11 ලියන්න පුළුවන්. එක්වරක් 11 කියලා. වෙන විදිහකට ලියන්න පුළුවන් 11. දෙවරක් 5 11. 11යි කියලා කියන්න බෑ. 10වරක් 5 11ක් නැහැ. 11වරක් එක තමයි 11යි කියන්නේ. එතකොට 1යි 11යි විතරයි 11 සාධකයක් වෙන්නේ. සාධක දෙකක් විතරක් වෙන ඒවාට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. සින්දු කියන්න ආස ළමයි මට WhatsApp message එකක් දාලා තියන්නේ කැරපි එකක් කියම ලෑස්ති කරලා තියාගන්න. කැරවි කියන්නේ music එකක් කියම ලෑස්ති කරලා තියාගන්න. මම වෙලාවක දෙන්නම් ඔයාලට. ඕගොල්ලන්ට සින්දුවක් කියන්න. සිකුරාදාට වගේ. අපේ අම්මත් කිව්වා පළටිස්. ඊට පස්සේ 15 ස්තනක් 4 ගුණාකාර. මට කියන්න 15 කියන සංඛ්‍යාව 4 ගුණාකාරයක්ද? 4 ගුණාකාර කියන්න බලන්න. ඔහොම ඉන්න ගමන් කෑ ගහලා කියන මට පේනවා ඔයගොල්ලන්ට. 4 8 12 16 20. එතකොට 4 වරක් චක්‍රය කියද්දි 14 අපිට හම්බ වෙනවද? sorry 14 නෙමෙයි තියෙන්නේ 15. හම්බෙනවද? නෑ. එහෙනම් අවයවයක් නොවේ. කොයික හරි ළමයි? හරි නම් මෙහෙම. ආ එලකිරි කොල්ලෝ ටික තමයි හොඳ මට අර පේනවා හිරුණිය එක කියද්දි බිම බලාගෙන ලියනවා.
මාර ලැජ්ජාවක් තියෙනවා. ඊට පස්සේ නිල් හේදුන්නේ වර්ණ. හේදුන්නේ වර්ණ. නිල් කියලා කියන්නේ හේදුන්නේ වර්ණ තියෙන එකක්ද? හරි මේ බලන්න. සුට්ටා ගියා. ආ ඔන්න ආවා. නිල් කියලා කියන්නේ දේදුන්නේ වර්ණ. නිල් පාට දේදුන්නේ පාටක්ද? රයිට් හෑන්ඩ් පල්ලිහට දාගන්න කැමරාව ඕෆ් කරගෙන ඉන්න ළමයි එතකොට ඉස්සරහට එනවා. හරි දැන් මට කියන්න නිල් කියලා කියන්නේ දේදුන්නේ පාටද? ඔව් 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 ඔව්. එහෙනම් අපි මේ පැත්තට දානවා නිල් අවයවයක් වෙනවා දේදුන්නේ වර්ණවල. හරි කරගෙන යන්නකෝ. එක පාට පොඩ්ඩක් එක එක ඒවා එද්දි පටස් දාලා කැමරා චුට්ටක් එහෙම යනවා. ඊළඟට අඹ. අඹ දඹ නාරං කිසිල් දෙල් කියලා සින්දුවක් තියෙනවා. මෙතන පළතුරු. මඩ කියන්න ළමයි අඹ කියන්නේ පළතුරුවක්ද? අඹ එළවලුවක් විදිහටත් ගන්නවා. හැබැයි අඹ කියලා කියන්නේ පළතුරක්නේ. ඒක නිසා අපි දානවා අඹ අවයවය වෙනවා පළතුරු වල. අඹ නම් අපි ඔයලත් කරනවා, බදලත් කරනවා, තෙල් දාලත් කරනවා. ඒත් එක්කම අඹ වලට කරන්න තියෙන හැම එකක්ම කරනවා, ජෑමුත් හදනවා. ඊට පස්සේ මාතර. ආ ඒක ලස්සනයි. මාතර. ඔය බලන්න මාතර ඉන්න ළමයි ටික. උසන්න බලන්න අත. මාතර සෙට් එක ඕ අපි. මාතර ඇති මං හිතන්නේ මෙතන 50ක් විතර. 350න් 50ක් ඇති මාතරම. කෝබරන් ආ මාතර සෙට් එකක් ඉන්නවා. මාතර ළමයි එක කතා කරද්දි මරු ජොලි. අපේ පැත්තේ භාෂාවට ගොඩක් වෙනස්නේ. අපි මාතර ගැම්මේ කියනවා මාතර කියලා. හොඳයි හොඳයි. අපි නම් ගාල්ලේ. අපි කොළඹ. එතකොට බලන්න ළමයි ඔයාලා මාතර ඉඳලා සෙල්ල කතරගමත් ඉන්නවද? අම්මට සෙල්ල. මාතර ඉඳලා විනාඩි දෙකෙන් කොළඹට ආව දැක්කනේ. වෙනදට මෙහෙම ඉන්න පුළුවන්ද? දැන් මාතර කියලා කියන්නේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයක්ද? මාත් අපි නුවර. හරි හරි කමක් නැහැ. කොහෙද අපි මොනරාගල? ආහා දකුණේ ගැම්මලු. මාතර කියලා කියන්නේ බස්නාහිර පළාතේ තියෙන දිස්ත්‍රික්කයක්ද? නෑනේ. බස්නාහිර මාතර තිබ්බනම් ඉතින් පිස්සුයිනේ. දැන් කෙලිම මේක මාතර තියෙන්නේ දකුණේ. එහෙනම් මෙතනට අවයවයක් නොවේ. මේවට කියන්නම කුලක අංකන කියලා. මේ ලකුණු දාන එකට අපි කියන්නේ කුලක අංකන. මාතර අවයවයක් නොවේ බස්නාහිර. අපි පොළොන්න රෙකෝල්ලෝ. ආ හොඳයි. මට කියන්න දැන් මාතර අයිති වෙන්නේ මොන පළාතටද? මාතර 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 අයිති වෙන්නේ මොන පළාතටද? මාතර ළමයි අර සින්දුවක තියෙන මාතර ගඟේ ඉන්නා කිඹුලිග පැටියා බෙල්ල දිගයි තල්ලේ ගෝමර කැටියා යන එන පාරු මග තොට නවතා තැබුවා මිනි නොකයි මාතර කිඹුලිග පැටියා අල තියෙනවා. මාතර කිඹුල්ලන්ගේ පැටව් මිනි කන්නේ නැහැලු. ඒ කියන්නේ අපිට මාතර හොඳට ගඟකට ගිහිල්ලා නාන්න පුළුවන්. දකුණු බලාද. හරි ඔන්න ඊට පස්සේ හොඳයි. කොහොමද ජනකවි ගී? අපි බදුල්ලි. බදුල්ලටත් සින්දුවක් තියෙනවා. ඒ හැම පළාතකටම සින්දු තියෙනවා. මම ඔය එක එක ටික ටික අහලා දින චුට්ට චුට්ට. දැන් ඉන්න මාතර කිඹුලි ගෙපටව ටික. හරි. අපි බලමු. ඒගොල්ලෝ මිනි කන්නේ නැහැලු. දැන් ඊට පස්සේ හරිනම් හරි දාන්න, වැරදිනම් වැරදි දාන්න. ඒවා ඉදිරියේ. ගානන් ටික ලියාගෙන හදමු බලන්න. අපිට අද එඩිට් කරගන්න පුළුවන්. එතකොට 19 එක අභ්‍යාසය එතනින් ඉවරයි. හෙට අපි කතා කරනවා කුලකයක අවයව සංඛ්‍යාව. ඊට පස්සේ ඒක අභ්‍යාසයත් කරනවා. තිකුරාදට අභිශූන්‍ය කුලක කරලා පාඩම ඉවර කරනවා. කුලක පාඩම සතියෙන් ඉවරයි. එක දවසකට විනාඩි 45 ගානේ 45 කිව්වට මම ඔයාලට 45ට වඩා කරනවා. 45 ගානේ දවස් 4ක් එතනම තියෙනවා පැය 3ක්. ඊට පස්සේ
ඉරිදා පන්තිය කියන ඔගොල්ලෝ සල්ලි ගෙවන පන්තිය ඒකේ පැය දෙකයි. එතකොට සතියකට පැය පහයි. පැය පහ ගානේ මාසෙකටම පස් වරක් හතර පැය 20ක් කරන ගණන් පන්තියක් තමයි මේක. මාසයකට පැය 20ක්. වෙන කොහෙවත් එහෙම කරනවාද නැද්ද කියලා දන්නේ නැහැ. පන්ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒකට මම ඕගලන්ට නම්බර් එකක් දෙන්නම්. අද දෙන්නේ නැහැ. හෙට දෙන්නම්. හෙට හැමෝම එන්න. හෙට දෙන්නම් පන්ති වලට සම්බන්ධ වෙන්න ඕනේ නම්බර් එක. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොමද දැන් ඕගොල්ලෝ දිගටම මාත් එක්කමනේ හිටියේ? මේ අවුරුද්දේ ඉඳලා දිගටම දැන් ඕගොල්ලෝ කෙලිම මගේ ළමයි. කෙලිම වෙන කාගේවත් නෙමෙයි. අම්මට තාත්තට ගියා නම්මේ. මම දැන් අම්මගේ නෙමෙයි මම දැන් සර්ගේ කියලා කියනවා. කෙලිම අපේ සෙට් එක දැන්. කෙලිම ඕගොල්ලෝ දැන් කොළඹට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් කොළඹ ගෑනම. Telegram link එහෙම දෙන්න. පාද සඳහන් ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කරගෙන ඒවා නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද? වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. අපෝ ඉස්කෝලේ මැඩම්ලා හරි පම්මැරි. ඇයි? ඉස්කෝලේ මැඩම් ලස්සනට කියනවා. ආදී හෙටි උත්තර ටික දාලා තියෙනවා. හොඳයි. මුලින්ම තියෙනවා හත. අවයවයක් වේ කියලා දාලා තියෙනවා. කුලකයක් දීලා තියෙනවා 1 3 5 7 9. මේක හරිද ළමයි? හත කියන එකේනා මේකේ අවයවයක් වෙනවද? මෙතන හත තියෙනවනේ. මේ මෙතන හත තියෙනවා. මට ඕනේ හත කියන එකේනා මේකේ තියෙනවද? හත මේකේ තියෙනවද? තියෙනවද? තියෙනවා. එහෙනම් කලින් නෑ කිව්වේ මොකද යුදීෂා? මේ තියෙන හත මෙතන තියෙනවා කියලා පෙනීම දුර්ලභයි. ඔහොම තමයි වයසට යද්දි කමක් නෑ. දැන් අවුරුදු 40 45 කතර වෙනවනේ ඔයගොල්ලන්ට. මේ හත කියලක මෙතන තියෙනවා. එහෙනම් මේක හරි. හැම වෙලේම කුලකයේ නම විතරක් නෙමෙයි මෙතන ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් මෙහෙම ඉලක්කම් ටික දෙන්න පුළුවන්. ඒත් එක්කම කුලකයට ඉංග්‍රීසි අකුරක් දීලා තියෙනවනම් මම හරි ඉස්සර බණ්ඩයි කොල්ලයි ගැන කතා කරේ. එතකොට ඒවත් වෙනවා. මෙතන පහ අවයවයක් නොවේලු මෙතන තියෙනවා 2 4 6 8. ඔන්න දැන් මොලේ තියෙන බුද්ධිමත් ළමයි ටික මේක ගැන කල්පනා කරනවා. මේක හරිද වැරදිද? මෙයා කියන්නේ පහ කියන එකේනා අවයවයක් වෙන්නේ නැහැලු මේ කුලකේ. පහ කියන එකේනා මෙතන තියෙනවද? මෙතන පහ තියෙනවද? නැමේ. එහෙනම් පහ අවයවයක් වෙන්නේ නැහැ මේ කුලකේ. මෙයා මේ කියලා තියෙන ප්‍රකාශනය හරි. එහෙනම් මේකත් හරි. මෙයා කියලා තියෙන ඇත්ත නෙමෙයි. පහ කියන එකේන අවයවයක් වෙන්නේ නැහැ. ඉතින් අවයවයක් වෙන්නේ නැහැ නේ ළමයි. ඕන් ඊට පස්සේ. ඒ. මෙන්න බලන්න. ඒ අවයවයක් වෙන්නේ නැහැලු. A E I O U වල මේ කියන කතාව ඇත්තද? මෙයා පට්ටවල් බොරුවක් ගහන්නේ. අපි ගහන්න ඕනේ මෙයාට හොම්බට දෙකක් මේ. A කියන එකේනා අවයවයක් වෙන්නේ නැහැලු. ඒ වුණාට A අකුර මෙතන තියෙනව නේද? එහෙනම් මෙයා මේ කියලා තියෙනක හරියද? මෙයා කියලා තියෙනවා A අවයවයක් වෙන්නේ නැහැලු මේ කුලකේ. හැබැයි ඉතින් A අකුර මෙතන තියෙනවා. එහෙනම් මොහු මේ පවසා තිබෙන්නේ බොරුවක්. ඒක වැරදි. එලකිරි. ඊට පස්සේ අපි යනවා කොටුව. ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. මේක අවයවයක් වෙන්නේ නැහැලු. මෙන්න මේ බහුවස්ත්‍ර ටිකක් දීලා තියෙනවා. ත්‍රිකෝණය, කොටුව, පංචාශ්‍රය. ඊට පස්සේ ෂඩාශ්‍රය. දැන් මට කියන්නේ මෙයා මෙතන තියෙනව නේද? මේ තියෙන එක මෙතන තියෙනවා. මෙයා මෙතන ඉන්නවා. හැබැයි මෙතන මෙයා කියනවා මෙතන නැහැ කියලා. කොටුව අවයවයක් නොවේ කියනවා මෙතන. අපිට ඇස් පේනවා කියලා අපි දන්නවනේ. මෙයා මෙතන ඉන්නවා. එහෙනම් මේකත් වැරදි. මේ මෙයා කියන්නේ මෙතන අවයවයක් නොවේ කියලා. මෙතන මෙහෙම තිබ්බනම් හරි. මෙහෙම තිබ්බනම් මේ කියලා දෙන කතන්දරේ හරි. හැබැයි මෙයා කියන්නේ මෙහෙම. එහෙනම් මේක වැරදි. අවසානෙද රෝමිලක්කන් 3 අවයවයක් වෙනවලු. මෙතන දීලා තියෙනවා රෝමිලක්කන් 1, රෝමිලක්කන් 2, රෝමිලක්කන් 5, 4,
Fire, other, ekolaha. Make කියන කතන්දරේ හරිද? හරිනම් මෙහෙම කරන්න. වරදිනම් මෙහෙම කරන්න. හරිනම් මෙහෙම වරදිනම් මෙහෙම. හරි ලකුණ එනවා නම් මෙහෙම වරදිනම් මෙහෙම. අතඹරෝ ගන්න එපා. පස්සේ මට කියයි අම්පණ්ඩ දිරි සර්ගේ මේක පෙන්නන්න කියලා අතත් අඹරුණා කියලා. මෙයා වැරදි. මේ තුන කියන එකේනම මෙතන නැහැනේ. හැබැයි මෙයා කියලා තියනවා තුන අවයවයක් වෙනවලු මෙතන. ඒ වුණාට තුන කියන එකේ නම මෙතන නැහැ. එතන නැත්තම් මේක වැරදි. එච්චරයි. ඔක්කොම හරිනම් දෙන්න බලන්න අත. ඔක්කොම හරිනම් දෙන්න අත. එලකිරි. දැන් මෙහෙම කරනවා කියලා ඉතින් මේ තුනක් පස් ගන්න දෙයි. හරිනේ. එලකිරි. කො බලමු. ඉන්න හැමෝගෙම මේ බලන්න ඕනේ ඔක්කොම හරිද කියලා. හරිනම් මෙහෙම මෙහෙම කර කර ඉන්න. එතකොට කැමරාවට අහුවේ. සදුක මොකද නිකන් සසර කාල කිරිලා හරි හරි ඔක් මේකේ රෙකෝඩින් එක බලන්න ඕගොල්ලෝ ලස්සන නිදි උදේට දත් මෙදල නැත්තම් ඒකත් පෙනෙයි ඈ ඕන මම දන්නේ හෙට ආ ඔතනින් දැන් අපිට අද දවසේ කරන්න තිබ්බ සියලුම රාජකාරී කාර්යයන් ටික ඉවරයි ආයේ අපි හෙට කතා කරන්නේ මේ ටිකත් අහගෙනම යන්න හෙට තියෙන්නේ කුලකයක අවයව ගණන ඒ කියන්නේ පිටුව 44. අපි මේ සතියේ කුලක පාඩම ඉවර කරනවා. හැමදාම උදේ සතිය දවස්වල අඟහරුවාද බදාද බ්‍රාහස්පතින්ද සිකුරාද කෙලින්ම සම්මන්ත්‍රණ දී. ඉරිදට තියෙනවා පැය දෙකේ පන්ති එක ඕගොල්ලෝ මුදල් ගෙවලන පන්ති. ඒකට අනිවාර්යෙන් එන්න කියලා මම බල කරන්නේ නැහැ. හැබැයි බල කරනවා මේ ෆ්‍රී කරන පන්ති වලට හැමදාම එන්න ඕනේ. මොකද ඔයාලට මේ වෙලාවේ හරියට ඉස්කෝලේ උගන්වන්නේ නැති එකේ ටිකට හරහට පන්ති ටිකට ඇවිල්ලා දැනුම වැඩි කරගන්න ඕනේ ඕගොල්ලොම. තම තමන්ගේ දැනුම තම තමන්ට හැකියාව යුරින් තම තමන් වැඩි කරගන්න ඕනේ. ඒක නිසා සෑම ළමෙක්ම මේ කරන උදේ සම්මන්ත්‍රණ මාලාවට එන්න. ඇවිල්ලා පුළුවන් තරම් දැනුම ලබා ගන්න. දැනුම ලබා ගත්තම තමයි අපිට යම්කිසි දෙයක් ගැන හිතන්න මොලයක් ඇති වෙන්නේ. බුද්ධිය වර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් නිකන් මැටි ගොඩවල් වගේ වෙනවනේ. කවුද කැමති මැටි ගොඩක් වෙන්නේ? ඒක දැන පල්ලෙන් නඩු ගන්න මුට්ට කර ගහන්නේම. එහෙම කැමති නෑනේ. මේ යන විදියට ගියොත් මේකේම වෙනවා ඊට පස්සේ මේසන් බාස්ලට අත උදව් දෙන්න වෙයි වඩු බාස්ලට අත උදව් දෙන්න වෙයි ඒවා නැති කරගන්න මේ දීලා තියෙන හැම පන්තියකම සහභාගී වෙන්න ඔයාලා වෙනුවෙන් තමයි මේක ඉදිරියට මේ අවුරුද්ද පුරාවටම කරනවා ඉස්කෝලේ පටන් ගන්නකම් මේ අවුරුද්ද පුරාවටම මේ වැඩසටහන එහෙමම යනවා දැන් අනික මෙතන මේ මාසේ ඔයගොල්ලෝ හිතන්න මේ ක්ලාස් වලටම GB 100කට වඩා ඉවරයි ඒ වුණාට කායින්වත් එහෙම සල්ලි ඉල්ලමු පුත්‍රේ නේ තනිකරම නොමිලේ සම්මන්ත්‍රණ මාලා ටික කියන්නේ ඇවිල්ලා පුළුවන් තරම් තනි තනියෙන් ඔයාලා තමන්ගේ වැඩේ කරගන්න. වැඩේ කරගෙන ඔබට පුළුවන් සෑම අවුරුද්දකින්ම ඉදිරියටම ගමන් කරන්න ගණන් වලින් නම් මං කොයි වෙලාවකවත් කිසිම තැනක කාටවත් අඩුපාඩුවක් කරන්නේ නැතුව හරි විදිහට පිළිවෙලකට ගානට අච්චුපතේ තියෙන විදිහටම පාඩම් ටික කරගෙන යනවා. හෙට දින පන්ති 8ට අද තිබ්බ ලින්ක් එකෙන්ම තමයි හෙටත් දෙන්න ඕනේ. ලින්ක් එක අල්පෙන් හදලා මම දෙන්නම් දවල් 3ට විතර. ඒත් එක්කම හවසට මට ඔයාලා ටික දෙනෙක් අපේ group admin ලා ටික මට පොඩක් message එකක් දාන්න පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා admin ලාට. හවස 3ට දැම්ම එපා. Telegram link එකක් මම හවස 3 වෙද්දි දෙන්නම්. ඔච්චරයි කියන්න තියෙන ප්‍රධාන කාරණා වලට. අපි ආයේ හෙට උදේ 8ට සුට්ටක් නිදාගෙන හෙට උදේ 8ට හම්බෙමු. එතකන් හැම ළමයෙකුටම එක ළමයි 400ක් එක හම්බෙමු. ආයුබෝවන් පෙරවල් සරණයි. සුබ දවසක්.